කොරෝනා වදුරත් සමග රජය ප්‍රකාශයට පත් කරා ලීසිං සහන ලබා දෙනවයි කියලා. නමුත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරාට මහපොළුවේ ලීසිං සහන ක්‍රියාත්මක වුණේ නැහැ. මේ සහන ක්‍රියාත්මක නොවීම තුළ මේ රටේ ලක්ෂ සංඛ්‍යාත ත්‍රිරෝධ රථ රියදුරන්ගේ ත්‍රිරෝධ රථ බලහත්කාරයෙන් ලීසිං කොම්පැනි වලින් පැහැරගත්තා. මේ ප්‍රශ්න නිසා අද ස්වර්ණකයා වෘතකින්ගේ ත්‍රිරෝධ රථ සංගමේ සුනිල් ජයවර්ධන මැතිතුමාට ජීවිතයත් අහිමි වෙලා තිබෙනවා. ඒකට ප්‍රධානතම හේතුව ලීසිං සහනය හරියාකාරව මහපොළුවේ ක්‍රියාත්මක නොවීම තුළ. රටට ප්‍රකාශ කරා ලීසිං සහන ලබා දෙනවයි කියලා. නමුත් ලීසිං ආයතනවලට මේ පණිවිඩය හරියාකාරව සම්නිවේදනය වෙලා නැහැ. ක්‍රියාත්මක වෙලා නැහැ. සුරංගනා ලෝකයක් පෙන්නවා ත්‍රිරෝධ රථ රියදුරන්ට, දේශපාලන වාසි ලබාගෙන. නමුත් මේ දේශපාලන වාසි ලබා ගැනීමේ සංස්කෘතිය තුළ මොකද සිද්ධ වෙලා තිබෙන්නේ? අද ජීවිතයක් අහිමි වෙලා තිබෙනවා. වටිනා ජීවිතයක් නැති වෙලා තිබෙනවා. ඒ දරුපවුල සම්පූර්ණයෙන්ම අනාථ වෙලා තිබෙනවා. මේ පහුගිය දින කිහිපය තුළ දැක්කහම පැහැර ගැනීම, පහර දීම, මුදල් සොරා ගැනීම, විවිධ ඝාතන, මොකද මේ සිද්ධ වෙන්නේ? කෝ අපේ රටේ ජන සමාජයට තියෙන ආරක්ෂාව මොකද්ද? ජාතික ආරක්ෂාවට මොකද්ද වෙලා තියෙන්නේ? ඒක බරපතල ගැටලුවක්. මෙහෙම ත්‍රිරෝධ රථ රියදුරන් වෙනුවෙන් පෙනී සිටින එවන් නායකෙක්ව මෙහෙම අමු අමුවේ ඝාතනය කරන්න පුළුවන්ද? කෝ අපේ ජන සමාජය තුළ රටේ ජනතාවට තිබෙන ආරක්ෂාව, රැකවරණය? උද්ඝෝෂණයක් කරන්න බෑ. ගුටිපැට වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. කාන්තා හිංසනයේ ක්‍රියාත්මක කරනවා. ඒ වගේම රෝහල් වලින් මුදල් හොරා ගන්නවා. අවන්හන් වලට හානි කරනවා. දේපල හානි කරනවා. මොකක්ද මේ සිද්ධ වෙන්නේ? රටේ ජන සමාජය තුළ ජනතාවට තිබෙන ආරක්ෂාව නැතිවීම. මේ රටේ ජන සමාජය තුළ අද අමුතුම මාදිලියේ භීෂණයක් ක්‍රියාත්මක වෙනවා. මේ ජීවිත හානි කරන භීෂණයට අපිට ඉඩ දෙන්නට බෑ. මංකොල්ලකාරින්ගේ, පාතාලින්ගේ, කුඩුකාරින්ගේ භීෂණයට ජන සමාජය යටත් කරවන්නට බෑ. රජයෙන් ඉල්ලීමක් කරනවා කරුණා කරලා, විශේෂ කාර්ය බලකාය යොදවල මේ සිදුවෙන අවනීතිය, මේ සිදුවෙන පැහැර ගැනීම, සොරාකෑම්, ඝාතන සිදුවීම් මේවා වළක්වන්නට වහාම කටයුතු කරන්න. ජන සමාජය තුළ මිනීමරු සංස්කෘතියකට ඉඩ තබන්නට බෑ. සුනිල් ජයවර්ධන මැතිතුමා ලක්ෂ සංඛ්‍යාත ජනතාව වෙනුවෙන් දීරෝදාර කර්තව්‍යයක් ඉටු කරපු පුද්ගලයෙක්. එතුමා සටන් කරේ ලක්ෂ සංඛ්‍යාත ත්‍රිරෝද රථ රියදුරන් වෙනුවෙන්. නමුත් එතුමාට ඒ අයිතිය අහිමි වුණා, ජීවිතයත් අහිමි වුණා. ඒ පවුලට පියෙක්, ස්වාමි පුරුෂයෙක් නැති වුණා. ඒ නිසා වහාම රජයේ යුතුකමක් තිබෙනවා නීතිය සුරක්ෂා කරන්නට. ඒ වගේම රට තුළ නිසි ක්‍රියාදාමයක් තුළින් නීතිය රජකරවන යුගයක් ක්‍රියාත්මක කරන්නට ඕන. කැලෑ නීතියකට ඉඩ තබන්නට දෙන්න එපා. වහාම ක්‍රියාත්මක වෙලා සුනිල් ජයවර්ධන මැතිතුමාගේ ඝාතකයෝ ටික වහාම නීතිය හැමෝට ගෙන ඇවිල්ලා නිත්‍යානුකූලව දැඩි දනුවම් ලබා දෙන්න කටයුතු කරන්නට ඕන. විශේෂයෙන්ම රජෙන් ඉල්ලීමක් කරනවා ඔබලාගේ වගකීම ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීම. ඔබලා බලයට පත් උනේ නීතිය රජ කරවන්නට, යුක්තිය සාධාරණත්වය ඉෂ්ට කරන්නට.
කරුණා කරලා වගකීම් පැහැර හරින් නැතුව මේ රටේ ජන සමාජය තුළ සාමය සහෝදරත්වය ක්‍රියාත්මක කරන්නට ගත යුතු ඉක්මන් දැඩි පියවර ගන්නට කටයුතු කරන්නයි කියලා මම රජයෙන් මේ අවස්ථාවේ බලවත් ලෙස ඉල්ලුම් කරනවා.